mama neethigya manoj nanayakkara kandum karu people's tomorrow sanvidhani adawase me maadhya sagachchawa api kandawanna pradhanama hetuwa wenne apita toruturak labenawa darshana handungoda kiyana samaja maadhya wala kriyaakari maadhyavediyek hadiyata katiyutu karana tanattawa darshana handungodata labana sanduda අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් CID එකට එන්න කියනවා ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න අවශ්‍යයි කියලා. දැන් මේ ප්‍රකාශය ගන්න යන්නේ මොකක් සම්බන්ධයෙන්ද? දැනට තියෙන තොරතුරු අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව තමයි මේ ප්‍රකාශය ලබා ගන්න හදන්නේ. අපි දැක්කා නීතිමය දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම පැමිණිල්ලක් කරලා යම් අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරගෙන දර්ශන හඳුන්ගොඩ සම්බන්ධයෙන් යම් වාරණයක් ලබා ගැනීමක් සිද්ධ කරනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කතා කිරීම නවත්තන්න ඒත් එක්කම නීතිපති දෙපාර්තමේන්තුව ගැන තියෙන මහජනතාවගේ විශ්වාසනීයත්වය අහිමි වීම ගැන බොහෝ සෙයින් කලබලයට පත් වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුව ලහිලහියේ ගිහිල්ලා යම් විමර්ශන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා දැන් දර්ශන හඳුන්ගොඩ ගැන අපි කතා කරමු තව පොඩ්ඩක් ඊට කලින් අපි කතා කරමු මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන. දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගත්තාම තව ටික දවසකින් දින ගානකින් සති කිහිපයකින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට වන්දි ලබා ගන්න තියෙන කාලය අවසන් වෙනවා. අවුරුදු දෙකේ සීමාව අවසන් වෙනවා. අපි දන්නවා වන්දි නඩුවක් සාමාන්‍යයෙන් පවරන්න ඕනේ අවුරුදු දෙකක් ඇතුළත. එහෙම නැත්නම් ඒ කාල අවරෝධයට ලක් වෙලා නඩු පවරන්න තියෙන ඒ අයිතිය හැකියාව ශක්‍රුතාවේ නැති වෙලා යන. එහෙම තියෙනකොට ආණ්ඩුව පහුගිය කාලේ ඔබ දකින්න ඇතිනේ බොහොම උද්‍යෝගින් මේ ගැන කටයුතු කරා. නෑ නෑ. ආණ්ඩුව එහෙම නෙමෙයි කටයුතු කරේ. ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ඉතා මන්දගාමි. ඉතා උදාසීන. ඉතා කම්මැලි. තාමත් නිදිමත. ගතියක් තමයි මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ. එහෙමනම් ආණ්ඩුව එච්චර ක්‍රියාශීලීව කටයුතු කරා නම් මේ රජයේ ආයතන නීතිපති දෙපාර්තමේන්තුව සමුද්‍රීය ආරක්ෂක අධිකාරිය පාර්ලිමේන්තුවේ තියෙන පරිසර කාරක සභාව සහ මේ පරිසර හා සම්බන්ධ අයේ අදාළ බලධාරී ආයතන තාමත් කාර්යක්ෂමව කටයුතු කරා නම් අවුරුදු දෙකක් ගෙවෙන්න සුමානයක් දෙකක් තියාගෙන නඩු පවරන තරට නැට්ට කඩාගෙන දුවන්න ඕනේ දැන් හරියට පස්ස කැඩිච්ච කඩිය වගේ කුලප්පු වෙලා ඉන්නේ ඇයි දැන් කුලප්පු වුණා එකපාරට මේ කුලප්පුව හදන්නේ කවුද මේ කුලප්පුව හදන්නේම අධිකරණ අමාත්‍යවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමා එක තැනකදී එක වෙලාවකදී කියනවා මෙන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ රටට ලැබෙන්න තියෙන රුපියල් බිලියන 6කට අධික මුදල බිලියන 6කට මුදල ඩොලර් බිලියන 6කට අධික මුදල අපිට ලැබෙන්න තියෙනකොට ඒක වළක්වන්න යම් කිසි තැනක් ඇමරිකන් ඩොලර් මිලියන 250ක පගාවක් අරගෙන තියෙනවා අල්ලසක් අරගෙන තියෙනවා ඒක චාමර ගුණසේකර කියලා කෙනෙක්ගේ කවුන්ට් එකකට ගිහිල්ලා තියෙනවා පස්සේ සිරිජනාගේ බලපෑම් මත පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඔහු කියනවා එයා චාමර ගුණසේකර මෙන්න බැංකුව මෙන්න ගිණුම් අංකය මෙන්න මේ රටේ මේක තියෙන්නේ කියලා හැබැයි ඒකෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා හැබැයි ඒ කිව්ව ගිණුම් අංකය හොයාගන්නත් නැහැ එහෙම බැංකුවක් හොයාගන්නත් නැහැ එහෙම චාමර ගුණසේකර කියලා කෙනෙක් හොයාගන්නත් නැහැ කියලා එහෙමනම් චාමර ගුණසේකර කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න ඕන. හැබැයි අදට ඒ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා අදටත් කියන්නේ තමන්ට තොරතුරු ලැබිච්ච මූලාශ්‍රය මොකද්ද කියලා. කොහෙන්ද තොරතුරු ලැබුණේ? කවුද දුන්නේ? මොකද්ද දුරකථන අංකය? නැත්නම් මොකද්ද ඊමේල් ඇඩ්‍රස් එක? ඒව කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙම තියෙනකොට මේ රටට අහිමි වෙන්නේ යන ඩොලර් බිලියන 6කට අධික මුදල ගැන කතා කරන දර්ශන හඳුන්ගටලා වගේ සහ මේ සමාජ මාධ්‍යවල ඉන්න ඒ වගේම ප්‍රධාන මාධ්‍ය ධාරාවෙ ඉන්න මාධ්‍යවේදීන්ව මර්ධනය කරන්න පටන් ගන්නවා. අපි අහනවා මොකද්ද ওই දෙබිඩි පිළිවෙත? මේ රටට අයිති වෙන්න තියෙන ඩොලර් බිලියන 6 කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ බූදලයක් නැත්නම් සමුද්‍රීය ආරක්ෂක අංශයේ බූදලයක් එහෙම නැත්නම් අධිකරණ අමාත්‍යවරයාගේ බූදලයක් නැහැ. ඒ ඩොලර් බිලියන 6 කියන්නේ මේ රටට අයිති මුදලක්. ඒ ඩොලර් බිලියන 6ට වඩා මේ රටේ මුහුදු තීරය, වෙරළ තීරය, පරිසරය
එහෙම පිටින්ම විනාශ වුණා. අපේ කොරල් පර විනාශ වෙලා ගියා. අපේ මත්ස්‍ය සම්පත විනාශ වුණා. ඒ දවසේ සමහර ගොබ්බ ඇමතිවරුන්ගන් කිව්වේ කැස්පෑව මැරෙනකොට වාරකම් වලට රැල්ලකට හැප්පිලා මැරෙන්නේ කිව්වා. බෝට්ටු වලට හැප්පිලා මැරෙනවා කිව්වා. දියවැල් වලට හැප්පිලා මැරෙනවා කිව්වා. ඔය වගේ මෝඩ තකතිරු අදහස් කියගෙන ඇවිල්ලා. හැබැයි මේ රටට මෙන්න මෙච්චර IMF එකෙන් හම්බෙන්නේ ඩොලර් බිලියන 2.1 ගානක් හම්බෙන්නේ IMF එකෙන්. ඒතකොට ඒ ඩොලර් බිලියන 2.1 ගාන ගන්න මෙච්චර තටමන මෙච්චර දතකන මෙච්චර උද්‍යෝගයෙන් වැඩ කරන මෙච්චර ජනතාව ඒකට විරුද්ධව කතා කරන ජනතාව මර්ධනය කරන්න නේද ආණ්ඩුව ඩොලර් බිලියන 6ක් හම්බෙන්න වැඩේ ගැන වගේ වරක් නැතුව ඉන්නවා. එහෙමනම් ඒක පිටිපස්සේ බරපතල කෝටි ප්‍රකෝටි ගානක් හුවමාරු වෙච්ච ගනුදෙනුවක් තියනවාය කියන අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපිට ලඝු කරන්න බෑ. අපිට හෑන්ඩල් කරන්න බෑ. ඇයි? ඩොලර් බිලියන 6ක් ලංකාවට ගේන්න ක්‍රමයක් තියෙනකොට ඒක ගේන්න අවශ්‍ය හරියට කඩිය වගේ වැඩ කරන්නේ නැහැ. පුදුමාකාර කාර්යක්ෂමතාවයක් තියෙන්නේ නැහැ. නැහැ. නඩු දාන්නෙත් නැහැ. අල්ලගෙන බලන් ඉන්නවා. අන්තිම මොහොත තමයි නඩු පවරන්න යන්නේ. ඒ ඔක්කොම කරලා ඒ ගැන කතා කරන මිනිස්සුන්ට විරුද්ධව වාරණියෝග ගන්න හදනවා. CID එක පැමිණිලි කරන්න හදනවා. අපි අහන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ඔය දර්ශන හඳුන්වලට ඒ වාරණියෝග හෝ එහෙම නැත්නම් CID එක පැමිණිලි කරන්න තිබිච්ච උනන්දුව උද්‍යෝගය මේ ඩොලර් බිලියන 6 ගන්න වන්දි නඩුව දාන්න තිබ්බනම් එහෙනම් අද එහෙම දෙයක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් අධිකරණ අමාත්‍යවරයා ඇයි ඔහොම කියන්නේ? අධිකරණ අමාත්‍යවරයාටත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන විශ්වාසයක් නැහැ වගේ තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඇයි? අධිකරණ අමාත්‍යවරයා කියනවා මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියන 6 වළක්වන්න තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන 250ක වංචාවක් පගාවක් අල්ලසක් කරලා තියෙන්නේ කියලා. එහෙමනම් මේ කාරණේ පිටිපස්ස බරපතල තත්ත්වයක් තියෙනවා. මොකද ආණ්ඩුව කරන්න තිබ්බේ තම කාර්යක්ෂමව වැඩ කරන්න. හැබැයි ආණ්ඩුව එහෙම කරේ නැහැ. ආණ්ඩුව බුදිය ගත්තා. ආණ්ඩුව නිද්‍රාශීලීව හිටියා. ආණ්ඩුව මේ ගැන හොර නින්දක හිටියේ. ආණ්ඩුවට මේ ඩොලර් බිලියන 6 රටට ළඟා කර ගැනීම සම්බන්ධයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු සලස්මක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට IMF එකේ බිලියන 2.1 ගාන පස්සේ දුවන්න ගියා මිසක් මේ රටට ලබාගත හැකි ලබාගත යුතු මේ ඩොලර් බිලියන 6 ගැන වගේ වගක් තිබ්බේ නැහැ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන ආයතන දැන් ඒ ගැන කතා කරන මිනිස්සු මර්ධනය කරගෙන කතා කරන මිනිස්සුන්ට තර්ජනය කරගෙන කතා කරන මිනිස්සුන්ව වාරණය කරගෙන කටයුතු කරන ඒ ආයතන මීට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරා නම් දර්ශන හඳුන්වලට ඔය ගැන කතා කරන්න ඕනේ නැහැ. මනෝ ඥානයක් කරලා අමිල එකඩ මහවත්තලට ඔව ගැන කතා කරන්න ඕනේ නැහැ. පරිසර වේදීන්ට ඔව ගැන කතා කරන්න ඕනේ නැහැ. හැබැයි කතා කරන්න උනේ ඇයි? කතා කරන්න උනේ ආණ්ඩුව මේ ගැන පැහැදිලිවම හොරකොටන විත්‍ය යම්කිසි උපායක යෙදෙන විත්‍ය මේ මුදල රටට අහිමි කරන්න තව කෝටි ගාණක් කාගේ හෝ මල්ලකට වැටෙන විත්‍ය සාක්කුවකට වැටෙන විත්‍ය මේ රටේ සමාජ ක්‍රියාකාරීන්ට පරිසර වේදීන්ට දැනෙනවා. අන්න ඒ නිසා තමයි ඒක ගැන කතා කරන්නේ. ඒ නිසා දර්ශන හඳුන්ගොඩට සමුදරෙන් එන්න කියලා තමයි CID අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ගැන බොරුවට පුරාජීරුවට තැන් තැන් වල ගිහිල්ලා පම්පෝලි ගහලා වැඩක් නැහැ. එව්වා මේ මහ පොළවේ යථාර්ථයක් බවට පරිවර්තනය කළා. ඒවා ක්‍රියාත්මක කරන්න, ඒවා භාවිතා කරන්න, ඒවා භුක්ති විඳින්න මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට අයිතිය ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපි දන්නා දර්ශන හඳුන්වල කියන්නේ පහුගිය කාලයේ පුරාණ අපි දැක්ක කරුණක වංචාව ගැන, ඒත් එක්කම ටිරාන්නල සමාජ්‍යවරය ගැන, ඒත් එක්කම දිලිප් ජයවීර ගැන, ඔය වගේ සිතුවීම් ගණනාවක් ගැන, ඒත් එක්කම එක්ස්ප්‍රස් පාල නෞකාව ගැන, මේ වගේ සිතුවීම් ගණනාවක් ගැන හෙළිදරව් කරපු තැනෙත්ෙක් මා කරන්න ඕන දේ මොකද්ද? පණිවිඩය ගන්න එකද? පණිවිඩ කරුට පහර දෙන එක. මේ කරන්නේ පණිවිඩ කරුව ඝාතනය කරන්නයි හදන්නේ. පණිවිඩයට අවධානය යොමු කරන්නේ නැහැ. ඇයි? ගේන පණිවිඩය ආණ්ඩුවට සහ ආණ්ඩුවේ හෙංචයන්ට ආණ්ඩුවේ ඔඩක්කුවේ නැටවෙන ආණ්ඩුවේ ආයතනවල එච්චර සුබදායි නැහැ. ඒ නිසා හදනවා පණිවිඩය ඉදිරිපත් කරන පණිවිඩය ජනතාවට ගෙනියන ඒ පණිවිඩ කරුවා දෙවන් මාධ්‍යවේදීන්ව මර්ධනය කරන්න. අපි කියන ඒ නිසා ඔය වගේ 2.5 තුට්ටු දෙකේ වැඩ කරලා ආණ්ඩු රකින්න යන ආයතන තේරුම් ගන්න ඕනේ තමුන්ව රකින්න කවුරුත් එන්නේ නැහැ කියලා. තමුන් ආරක්ෂා කරන්න කිසි කෙනෙක් එන්නේ නැහැ කියලා.
මොකද සියලු දේශපාලකයන් සහ ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මේ මොහොතේ පෞද්ගලික තැයික් විතරයි. එතනින් එහාට තමුන් තනි වෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රජයේ නිලධාරීන් තේරුම් ගන්න ඕනේ මොන දෙපාර්තමේන්තුවක හිටියත් මොන ආයතනයක හිටියත් මොන ස්ථානයක හිටියත් රටට ආදරය කරන මිනිස්සුන්ට කටයුතු කරන්න හේතුව තමුන්ගේ වැටුප පවා ගෙවන්නේ මේ රටේ අන්ත දුප්පත් මිනිස්සුන් පවා ආණ්ඩුවට ගෙවන බදුවලි. ඒ නිසා දර්ශන හඳුන්වලා වගේ මාධ්‍යවේදීන්ව කටවහන්න දාලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න ඕනේ මේ රටේ ඇත්ත ප්‍රශ්නේ තේරුම් අරන් ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් රටට අහිමි කරන් මේ වංචාකාරී දේශපාලඥයෝ සහ ඉහළ රාජ්‍යයේ නිලධාරී ගෙනියන ඒ කූට වැඩපිළිවෙලට විරුද්ධව නැගී සිටීමයි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි අඛණ්ඩව පෙනී සිටිනවා කියන කාරණේ බොම් පැහැදිලිව අපි කියනවා. ඒ නිසා බොම් පැහැදිලිව ආණ්ඩුවට කියනවා මිනිස්සුන්ව මර්ධනය කරන එක මිනිස්සුන්ව වාරණය කරන එක වහම නවත්ත ගන්න ඕන. මාධ්‍යවේදී සමාජ මාධ්‍යවේදී සමාජ මාධ්‍ය දාලා මාධ්‍යවේදී මේ සියලු දෙනා වාරණය කිරීම නවත්තලා ඔවුන් ඉදිරිපත් කරන පණිවිඩයට අනුව කන් දීලා ඇත්ත ඇත්තටම තේරුම් අරන් රට යහපත් දිශාවල දිශාගත කරන්න සියලු දෙනා එකතු වෙන්න ඕනේ. එහෙම නොවන හැම තැනකම අපි එකට විරුද්ධව පෙළගැසෙනවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම සුදු ලක් තිරන පුවතකට එහා ගිය රට ගැන කුමක්